ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2011 ලෝකුස්ලාන අවසන් මහතරගයේ පාවා දුන්නා කියලා එවකට ක්‍රීඩා ඇමති විදිහට හිටපු මහින්දානන්ද අලුත්ගමගේ කියපු කතාවට දැඩි පියවරක් ගන්න 2011 ලෝකුස්ලාන කණ්ඩායම තෝරපු එවකට තීරීම් කමිටු සභාපති විදිහට හිටපු අරවින්ද සූදානම් කියලා තමයි ආරංචි වෙන්නේ. මිනිස්සුන්ට සෑම විටම බොරු කියලා ගැළවිලා යන්න දෙන්න බෑ. මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවත් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් වහම පරීක්ෂණයක් කරන්න ඕනා. ඒ විදිහට ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙනihin විසඳා ගන්න තමයි අරවින්ද සූදානම් වෙන්නේ. 1996 ලෝකුස්ලාන ශ්‍රී ලංකාව දිනා ගනිද්දී අවසන් තරගයේ වීරයවුණු අරවින්ද 2011 ලෝකුස්ලානේ පාවා දෙන්න සම්බන්ධ වෙයි කියලා අපිට කොහොමවත් හිතා ගන්න බෑ. අපි අපේ ලෝකුස්ලාන ජයග්‍රහණය අගය කළා වගේම සචින් වගේ ක්‍රීඩකින් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම එම අවස්ථාව අගය කරනවා. මම හිතන්නේ සචින් සහ ඉන්දියාව පුරා සිටින මිලියන සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් එයාලා ලෝකුස්ලානයක් දිනාගත්තේ නියමාකාරීන් බව පෙන්වා දීම සඳහා අපක්ෂපාති පරීක්ෂණයක් ආරම්භ කිරීම ඉන්දිය රජයේ සහ ඔවුන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ යුතුකමක්. මේ විදිහට මේ තරගයට ඇත්තට මොකද්ද උනේ කියලා පරීක්ෂණයක් කරනවා නම් ඒකට සහාය දෙන්න තමන් ඉන්දියාවට යන්න උනත් සූදානම් කියලා තමයි අරවින්ද කියන්නේ. මෙවැනි බරපතල චෝදනා එල්ලවන විට ඒ බොහෝ දිනකට බලපානවා. මේ අවස්ථාවේදී අපි විතරක් නෙමෙයි තීරීම් කමිටු සමාජිකයන් මේ තරගයේ සෙල්ලම් කරපු ක්‍රීඩකයන් 22 කණ්ඩායම් කළමනාකරණය කළා වගේම තමන්ගේ දස්කම් වලින් ලෝකුස්ලානේ දිනාගත් ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයින්ද ඒ අතර සිටිනවා. ඒ හින්දා අප සියලු දෙනා ආදරය කරන ක්‍රීඩාවේ වැඩි යහපත වෙනුවෙන් මේ වතාවේදීවත් මේක ඉවර කරලා දාන්න ඕන. අවසන් තරගයේදී කණ්ඩායමේ සිදුණු වෙනස්කම් ගැන සැකසහිතයි කියලා තමයි එවකට ක්‍රීඩා ඇමති කියන්නේ. මේ චෝදනාව ගැන අරවින්ද කියන්නේ මෙහෙම කතාවක්. තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී අපි නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර තිබෙනවා. තීරීම් කමිටු සමාජිකයන් විතරක් නෙමෙයි තීරීම් කරන්නේ. ඒට පුහුණුකරු, නායකයා, උපනායකයා ඇතුළත් වෙනවා. සමහර විට අපි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට කළමනාකරුට වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාටත් ආරාධනා කරනවා. මේගොල්ලන්ගෙන් ආරාධිත ක්‍රීඩකයන් හැර අන් සියල්ලන්ටම පොතක් තියෙනවා අත්සන් කිරීමෙන් තමන්ගේ අනුමැතිය දෙන්න. මේ සිරම අපහාසාත්මක චෝදනා. ඔහුට කිසියම් සැකයක් තියෙනම් එය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධනයකගේ වෙතයි යන්න ඕන. මෙතන ඉන්න කීර්තියක් හෝ විශ්වසනීයත්වයක් නැති මිනිහේ ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට උත්සාහ කරනවා. ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට මම සූදානම්. නමුත් මේ බොරුකාරයින්ට තමන්ගේ මතය වපුරන්න ඉඩ දෙන්න බෑ. අපි මහන්සියෙන් උපයාගත් කීර්ති නාමයට ඔවුන් කැලලක් ඇති කරනවා. ඔය විදිහට තමයි සුපිරි ක්‍රීඩක අරවින්ද සන්ඩේ ටයිම්ස් එක කියලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.